රටිනුයි කවසින් ආණ්ඩුව රටිනුයි කවසින් නිලධාරීන් තුරා යටතේ මාස 18ක් බලන් හිටියා මේ සමාගම් වල ප්‍රතිචාරය එනකන් සදාම සමාගම් 16ක් දුන්නා මෙතන සමාගමත් ඇතුළු දුන්නා ප්‍රතිචාරය දුන්නා කරවෝ කියලා කිව්වා කවුද දුන්නේ නැත්තේ Google අදටත් නිහඬයි හේතුවක් දීලත් නැහැ දැන් මේගොල්ලෝ කියනවා හේතුව දුන්නේ නැහැ මේගොල්ලෝ කියන්නේ අපිට මේ ස්වයං නියමනයේ අපේ ප්‍රතිචාර පොඩක් පරක්තුරු මොකද අපිට ෂුවර් නැහැ පනතාවන් පස්සේ කියනවා ඒකවත් එකද නැහැ ස්වයං නියමනයේ දෙක දුන්නේ පනතාවන් පනතරත් එකද නැහැ දැන් මේගොල්ලෝ මොකද මේ කියන්නේ මේ සමාගම් වල අපි පොඩි වැඩි ඒකයි ප්‍රශ්නේ ඒගොල්ලෝගේ දවසක ආදායමෙන් ලාභයෙන් මේ රටේ ණය ටික විවන්න පුළුවන් එක දවසක ආදායම එහෙම රටෝ එහෙම කම්පැනි මේවා එහෙනම් අපිට හරි අමාරුයි මේගොල්ලොන්ට නීති ගනනලා මේගොල්ලොම පාලනය කරන්න. විසඳුමක් නැද්ද? විසඳුමක් තියෙනවා. මේ නාලක කිව්වා වගේ ඉන්දියාව ඇර අනිත් හැම රටකම මේගොල්ලෝ ඡන්දිකක් දානවා. හැම රටකම ඡන්දිකක් දානවා. මැලේසියාවට දැන් බලන්නේ. ඇයි අපිට රටවල් විතරක් කවෙන්න බැරි? එක්කවිලා මේගොල්ලොත් ඒ බාගිනී පවර් එකට යන්න බැරි. එකක් තියෙනවා. මේගොල්ලෝ එකක් බය එක බයක් තියෙනවා. නේමින් ඇන් ෂේමින් වලට හරි බයයි. ප්‍රසිද්ධියේ බයිනෝ නේද? හරි බයයි. කීර්ති නාමය රෙපියුටේෂනල් ඩැමේජ් කියන එකට හරි බයයි. හරි බයයි. තාම හරි. මේ පනත ආපු ගමන් මම ප්‍රසිද්ධියේ ඉන්ටර්විව් දෙකක් දුන්නා. පැහැදිලිවම මම කිව්වා Google සමාගමේ පනතේ වගකීම ගන්නවා. ඉංග්‍රීසියෙම ඔය පත් නිවුස් එක කියාම අසාමමින් ලිව්වා නිවුස් වලට. ඊගම Google එකට ෆුල් අප්සෙට් වෙනවා. ලෝකෙම කියන්නේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට Google සමාගම වගකීම ගන්නෝනේ. ඒගොල්ල උත්තර දුන්නා නම් අපේ කෝඩ් එකට අත බල දෙන්නේ කෝඩ් එක තියෙන්නේ. සුමානේ කැන්තුලත නිලධාරියෙක් කැවිලා අනිත් එක සාකච්ඡා කියලා සමාන දෙලා සෝරි කියලා ඔක්කොම කියලා කිය හැබැයි තාම උත්තර නැහැ. අපි සුති රැකෙන්න අපි අපේ සභාවට දැන් අවස්ථාව දෙනවා. කෙටියෙන් ප්‍රශ්නයක් අපේ විද්වත් මණ්ඩලයට යොමු කරන්නට කාල වේලාව සීමිත නිසා ලොකු සභාවෙන් ප්‍රකාශ වලට අවස්ථාවක් නැහැ.